සුබ දවසක් වේවා සියලු දිනාටම අද අපි බලමු කොහොමද තම්ලයින් එකේ තියපේ විදියට හරියට 5 gig එකක් පබ්ලිෂ් කරගන්නේ කියලා. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඔයාලා බලා ගන්න බුල මගේ channel එකේ තියෙන මේ විදියට මම ඒක දාලා තියෙනවා කොහොමද image එකකට metadata add කරගන්නේ කියලා 5 එකේ gig image වලට. ඒ වගේම 5 එකේ use කරද්දී අවශ්‍ය වෙන extension ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ දෙකත් ඔයාලා බලන්න. එහෙනම් අද අපි යමු කොහොමද හරියට gig එකක් පබ්ලිෂ් කරගන්නේ කියලා. මෙන්දිර 5 එකට ගියාට පස්සේ ඒක මෙතන තියෙනවා my business කියලා එකක්. අන්නේ my business කියන එකට ගිහිල්ලා ඒක දෙනවා gig කියලා. අන්නේ ඒකට ගිහිල්ලා ඒකට gig කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතන උඩම තියෙනවා කොළපාටින් create a new gig කියලා. අන්නේ create a new gig එකට ගියාට පස්සේ මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒකේ බලා ගන්න ඉස්සරම gig title, category, search tag එකේ ගොඩක් විස්තර තියෙනවා. එතකොට අපිට ඉස්සරම gig title එක දාගද්දී I will කියලා තමයි පටන් ගන්න. මම දැන් අද gig එක දාන්න යන product photo ගැපිගෙන අපි බලමු කොහමද එනං gig එක හරියට හදාගන්නේ කියලා. ඉස්සර මේ විදිහට මම පෙන්නන්නම් මේ කට්ටිය දාලා තියෙන ඩෝල් 200 මේක order 800 ගණන් කරලා තියෙනවා. මේ ඩෝල් 135න් order 400 ගණන් කරලා තියෙනවා. ඒ වගේම බලාගන්න ඕන කට්ටිය දාලා තියෙන මේ gig product photo ගැපිගෙන ඔයා මුලින්ම ඔයාගේ gig title එක හදාගන්න කලින් මේ විදිහට උඩම first page එකේ තියෙන gig පහක් විතර තෝරගෙන ඒ gig එක new tab එකකින් open කරගන්න මේ විදිහට. ඉතින් new tab එකකින් open කරලා ඒකටගේ title එක චුට්ටක් copy කරලා ඔයා වෙනම word file එකකට හරි notepad එකකට හරි මොකක් හරි එකට මේ විදිහට copy කරගෙන ඒ title ටික ඔක්කොම copy කරගන්න. copy කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඒ title වල use කරලා තියෙන keyword මොනවද කියලා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ gig වල කට්ටිය දාලා තියෙනවා. මම කට්ටිය දාලා තියෙනවා I will do product photo editing and retouching product photography. ඒ කියන්නේ අනිත් එක නදලා තියෙනවා I will shoot stunning studio lifestyle product photography. ඒ කියන්නේ හැම එකම product photography කියන keyword එක highlight වෙලා තියෙනවා. ඒ වගේම lifestyle කියන එක තියෙනවා. ඒ වගේම photo editing කියන එක අන්න ඒ වගේ keyword ටික එකතු වෙන්න ගැලපෙන්න ඔයා I can create a title එකක් නෙමෙයි දාන්න ඕනේ අනිවාර්යෙන් keyword එක ඔයාගේ gig එක rank වෙන විදිහට තමයි title එක හදලා දාගන්න ඕන. මම මේ විදිහට ඒ කට්ටියගේ පළවෙනි දාලා දෙන gig පහක විතර open කරලා මම title එකක් හදාගෙන තියෙනවා. මම ඒක මේ විදිහට Google document එකකට paste කරගන්න. පස්සේ අපි හදාගන්න ඕන අපේ gig එකේ description එක. ඒකට මේ විදිහට ආපහු ඔයා right click කරලා gig පහක් විතර open කරගන්න. ඕපන් කරගෙන ඒ කට්ටිය gig එක කවදාවත් ඒ gig එකම copy paste එකක් දාන්න එපා. ඒ වගේ මේ කට්ටිය gig එකේ තියෙන ඒවා ඒ විදිහටම copy කරලා paste කරලා එහෙම කරගන්න එපා. ඔයා ඒ වයින් අදහසක් ගන්න මේ කට්ටිය මොනවද මේකෙන් අදහස් කරන්නේ. කියන්නේ ඉස්සරෝම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් කට්ටිය දාලා තිනවා. දැන් එයා ඉස්සරෝම දාලා තින hi hi I will do product photography lifestyle and getting in professional quality කියලා. කියන්නේ යාගේ title එක ඉස්සරෝම gig එකට දාගන්න ඕන description එකට. ඊට පස්සේ එයා දාලා දින එයාගේ මොකද්ද ඒ gig එකෙන් කරන්න දේ ඒ වගේම එහෙම ගත්. ඊට පස්සේ එයා gig එක මොනවද කරන්නේ ඒ gig එක මොනවද කරන්න පුළුවන් එයාගේ සර්විස් ටික අන්න ඒ ටික ගන්න අපි හදා ගන්න ඕනේ. ඔයා chat gpt යූස් කරන්නත් එපා. එහෙම නැතුව ගන්න ක්‍රියේටිව් විදියට chat gpt යූස් කරනවා යූස් කළා ඒකෙම පොඩි අයිඩියා එකක් අරගෙන ඔයා ක්‍රියේටිව් විදියට හදා ගන්න. මම මේ දින මගේ gig එකේ description එක මං හදාගෙන තියෙන පොඩියට මම ඒක මේ විදියට paste කරගන්නම්. ඉස්සරම තියෙන වෙල්කම් කියලා දාලා ආයුෂ් ඊට පස්සේ මම ප්‍රොෆෙෂනල් එඩිටින් ඇන් ප්‍රොඩක්ට් ෆොටෝග්‍රාෆි සර්විස් කියලා ඒකෙන් මගේ ටයිටල් එකේ කීවර්ඩ් ටික හයිලයිට් වෙන ඉස්සරම අන්න ඒක දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක ගැන පොඩි විස්තරයක් දාලා ඊට පස්සේ දාන්න ඕනේ අපි මේ අපේ gig එකට දෙන සර්විස් ටික මොනවද කියලා. يعني gig එකෙන් අපි කස්ටමර්ට දෙන සර්විස් ටික මම මේ විදියට ටයිප් කරගන්නම් එඩිටින් වුඩ් ඉන්ක්ලූඩඩ් කියලා. ඊට පස්සේ මම මෙතන මගේ සර්විස් ටික මම මේ විදියට කොපි පේස්ට් එකක් දාගන්නම්. හරි ඊට පස්සේ මම මගේ සර්විස් එකෙන් ඒ කට්ටියට දෙන අවුට්පුට් එක මොකක්ද කියලා මම දාගන්නම්. අවුට්පුට් එක විදියට මම මේ විදියට එක ටයිප් කරගන්නම් I will give you full high quality image including file format කියලා JPG JPEG PNG PSD කියලා මම මේ විදියට ඒ ටික ටයිප් කරගන්නම්.
හරි ඊට පස්සේ තමයි අපිට තව එකක් දාගන්න ඕන අනිවාර්යෙන් gig එකට ඔයාට ඒ කියන්නේ කස්ටම ඕඩර් එක ප්ලේස් කරන්න කලින් කස්ටම ඔයාට මැසේජ් එකක් දාලා වැත් එක කතා බහ කරලා ඔය ඕඩර් එක කොයි විදියට වෙන්න ඕනි කියලා අහලා ඉවරලා ඕඩර් එක ප්ලේස් කරන්න කියලා highlight කරලා දාගන්න මොකද එහෙම නැත්නම් සමහර කස්ටමර්ස්ලා ඉන්නවා new buyers-ලා එහෙම මේ ඒ කට්ටිය අපිට ඕඩර් එක කෙලිම paste කරනවා සමහරක් වල වෙන ඕඩර් එකක් තමයි paste කරලා තියෙන්නේ ඒ ඕඩර් cancel කරද්දී හරි මොකක් හරි issue එකක් ආවොත් අපිට ඒක දැන් අපේ gig එකේ description එකට මේ විදියට දාලා දීද්දි අපිට ඒක Fiverr help and support එකට කියලා ඒක වෙනස් කරගන්න පුළුවන් ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැතුව අන්න ඒකින්ද අනිවාර්යයෙන්ම මෙතෙන්ට දාගන්න ඕනේ මම මේ විදියට දාගන්නම් product photography වල කලින් ඒ කියන්නේ product photography කියන මේ මොකක් බඩක් අපරෝ ගැපි කරන්න ඕන මම ඒකට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මාව contact කරන්න කියලා ඉස්සරම order place කරන කලින් මම දාගන්නවා ඒ වගේම මම දාගන්නවා මෙතන මේ කියන්නේ දැන් මොකක් හරි එක දැන් image එක edit කරන කලින් මම image එක එවලා ඉන්න order එක දාගන්න කලින් කියලා මම මේ විදියට type කරගන්නම් හරි ඊට පස්සේ අපි යමු මෙතන Fiverr එකේ dashboard එකට ගිහිල්ලා ඒක gig එක publish කරන තැන මම මේ විදියට මගේ හදාගත්ත title එක මම මේ විදියට copy paste එකක් දාගන්නම් මෙතෙන්ට I will කියලා තියෙන ඉතින් ඕන I will do කියලා හරි මොකක් හරි දාගන්න පුළුවන් මම මෙතන අර ගොඩම්ම යන keyword ටිකක් තමයි use කරලා තියෙන්නේ මම ඒ keyword ටික use කරලා මේ විදියට මම title එක හදාගන්නතා I will Amazon product photo editing lifestyle photography කියලා අනේ ඊට පස්සේ ඔය category එකක් තෝරන්න එතනින් suggest වෙලා තියෙනවා මේ විදිහට ඔයාලා බලාගන්න පුළුවන් graphic design යටතේ image editing තියෙනවා photography යටතේ product photography තියෙනවා graphic design යටතේ තියෙනවා infographic design තියෙනවා මේ විදිහට මම මෙතන suggest වෙලා තියෙන එක තෝරගන්නම් graphic design යටතේ image editing එකට image editing එකට තෝරගත්තට පස්සේ මෙතනින් අහනවා service type එක ඒ service type එකේ මම තෝරගන්න ඕනේ product image editing කියන එක හරි ඊට පස්සේ gig metadata අන්න එතන අහනවා මොකද්ද ඔයා කරන්නේ gig එකෙන් ඉගෙන මම background remove කරන එකයි මේ දි මම item 3ක් අපිට ඉස්සරම select කරගන්න පුළුවන් මම ඒක redirection තියනවා infographic තියනවා ඊට පස්සේ එකේ අහලා තියනවා choose your niche you eat editing product image for කියලා ඊට පස්සේ එකේ මම තෝරගන්නේ e-commerce website වලටයි social media වලටයි marketing හරි ඊට පස්සේ මම ගොඩක්ම දැන් මම දාන gig එක ඒ කියන්නේ කට්ටිය දැන් ඕක දාන e-commerce website වලට ඒ වගේම marketing field එකටනේ අන්න එහෙනම් මම මේ විදියට e-commerce එකයි marketing එකට ටික් දෙක දාගන්නවා ඊට පස්සේ දානවා platform එක මොකද්ද කියලා ගොඩක්ම මේ direct sellers ලා ඉන්නේ amazon එකේ අන්න amazon එකේ හින්දා මම මෙතන platform එක amazon කියලා තෝරගන්නවා ඔයාලට වෙන එකක් ඕන ebay හරි aliexpress හරි එහෙම ගේන වෙන එකක් ඕනත් ඕන තෝරගන්න පුළුවන් මම මේ විදියට මේක තෝරගෙන ඉවරලා ඊට පස්සේ දානවා positive keyword කියලා අන්න ඒකට තමයි මම මගේ වීඩියෝ සීරීස් එකේ මම කලින් වීඩියෝ එකක් දාලා ඇති gig එක rank කරගන්න 5 extension එකක් තියෙනවා කියලා 5 quick view අන්න ඒ extension එකත් ඔයාලට ඕනනම් ඒ වීඩියෝ එක බලලා දාගන්න පුළුවන් මේ දින මම extension එක enable කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට use කරන keyword ටික මේ විදිහට මට suggest වෙලා පෙන්නනවා ඒ extension එක හරහා දැන් බලා ගන්න පුළුවන් මෙතන ගොඩක් කට්ටිය කියන්නේ මෙතන තියෙනවා product photography ඒ වගේම photography amazon photography photographer lifestyle ඒ කියන්නේ ඒ කට්ටිය වැඩිම මෙතන product photography කියන එක 24 දිනක් ඒ කියන්නේ මේ ඒ කියන්නේ gig 24 එක use කරලා තිනවා අනිවාර්යෙන් product photography කියන එක ඊට පස්සේ photography කියන එක 20 gig 20 එක use කරලා තිනවා amazon photography කියන එක gig 15 එක අන්න මේ විදිහට කොහොමද rank එක කියලා බලා ගන්න පුළුවන් කට්ටිය දාලා තින keyword එක එතකොට ඔයා අනිවාර්යෙන් මෙතන keyword වලට දාද්දි දැන් ගොඩක් කට්ටිය යූස් කරලා තියෙන කීවර්ඩ් තමයි දාන්න ඕන අනිවාර්යයෙන්. මේ විතර ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි කියන එක, ෆොටෝග්‍රැෆි, Amazon ෆොටෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆර්. අන්නේ කීවර්ඩ් පහ ඔයා යූස් කරා නම් ඔයාගේ gig image එක තවත් SEO කරගන්න උදව් වෙනවා. ඒක නිසා මේ විදිහට ඔයාලා දැන් බලා ගන්න පුළුවන් යටට ගියාට පස්සේ දැන් කට්ටිය දාපු දැන් අර extension එක enable කරාට පස්සේ තමයි මේ විදිහට පෙන්වන්නේ කට්ටිය දාලා තියෙන කීවර්ඩ් ටික. ගොඩක් කට්ටිය දැන් මෙතන යූස් කරලා තියෙනවා ෆොටෝග්‍රැෆි කියන එක තියෙනවා ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි තියෙනවා Amazon store Amazon photo Amazon editing අන්න ඒ වගේ ඒවා තියෙනවා අර ප්‍රොඩක්ට් infography තියෙනවා අර ප්‍රොඩක්ට් ෆොටෝ තියෙනවා lifestyle තියෙනවා අන්න මේ විදිහට ටැක්ටික යූස් කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් අන්න ගොඩක්ම යූස් කරලා තියෙන ටැක්ටික ඔයා සිලෙක්ට් කරලා ඉවරලා ඒක වර්ඩ් ෆයිල් එකකට ඔක්කොම දාලා හරිය එහෙන් ගානට ගොඩක්ම යූස් වෙලා තියෙන ටැක්ටික ඔයා කෝපි පේස්ට් එකක් දාගන්න මම මේ විදියට නම් ටැග් පහ දාගන්නම් ඊට පස්සේ save and continue කියලා දිනවා අන්නේ save and continue කියලා ඊට පස්සේ next tab එකට යනවා හරි ඊට පස්සේ ඒකේ හැලලා තියෙන price range එක
දැන් ඔයා 5 එකට අලුත් නම් ඒ වගේම ඔයා new gig එකක් දානවා නම් ඔයා කොඩම්ම අඩුම ඩොලර් කම්ප්‍රෙෂන් එකේ එකක් දාන්න. ඒ කියන්නේ ඩොලර් 5 තමයි දාන්න පුළුවන් 5 එකේ අඩුම එක. ඔයා ඩොලර් 5ෙන් පටන් ගන්න ඉස්සරවම ඔයාගේ orders 10ක් විතර නිකන් ඩොලර් 5 දාලාම තියාගන්න. මේකට දාගන්න පළවෙනි එක ඩොලර් 10ක එකක්. ඊට පස්සේ ඩොලර් 20ක එකක්. ඊට පස්සේ ඩොලර් 30ක. අන්න ඒ වගේ ගැප් එකකින් මම පැකේජ් ටික හදාගන්නම්. ඉස්සර මම මෙතන ඔයාලට මේ පැකේජ් එකේ පැකේජ් නේම් එක අහනවා. ඒකට ඔයා කැමති නේම් එකක් දාගන්න පුළුවන් ඔක්කෝ. දැන් මම මෙතන තියෙන ටික මේ විදිහට දාගන්න බේසික් ස්ටෑන්ඩඩ් ප්‍රීමියර් කියලා. එහෙම නැත්නම් ඔයාලට දාගන්න පුළුවන් සිල්වර් ගෝල්ඩ් ප්ලැටිනම්. එහෙම නැත්නම් ඔය කැමති දේකට දාන්න පුළුවන් පැකේජ් 1 පැකේජ් 2 පැකේජ් 3 අන්න ඒ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඩිස්ක්‍රයිබ් ද ඩීටේල්ස් ඔෆ් යුවර් ඔෆරින්. ඒ කියන්නේ ඔෆර් එකේ ඩිස්ක්‍රයිබ් එක කොහොමද, ඒ කියන්නේ ඔෆර් එක කොහොමද කියලා විස්තර කරන්න කියලා දෙනවා. මම පළවෙනි එකට දාගන්නම් මේ විදිහට. මේ විදිහට දාගන්න 5 main image of white background or background remove retouching කියලා දාගන්න. තව මම මේකට ඇඩ් කරන්න කියන්නේ Amazon white style එක, කියන්නේ Amazon එකේ විදියට white, කියන්නේ white background එක edit කරනවා කියලා ඒ විදියට මම හදාගන්නම්. ඊට පස්සේ මම මේකේ දාගන්නම් මම මෙතන image පහන්න. එතකොට මෙතන number of image කියලා දෙනවා. අන්න එතෙන්ට පහ දාන්න. ඊට පස්සේ source file එකක් දෙනවා basic gig එකේ හින්දා. high resolution එකට දාලා මම මෙතන ඩොලර් 10 දාලා ඊට පස්සේ මගේ දෙවෙනි ස්ටෑන්ඩඩ් පැකේජ් එකට යන්න. ස්ටෑන්ඩඩ් එකේ මම මේ විදියට ඩිස්ක්‍රිප්ෂන් එක හදාගන්නම්. හරි, ඊට පස්සේ මම ප්ලැටිනම් පැකේජ් එක මම මේ විදියට දාගන්නම්. මම කලින් එකේ බේසික් පැකේජ් එකේ රිවිෂන් අන්ලිමිටඩ් දැම්මා. ස්ටෑන්ඩඩ් එකේ රිවිෂන් 9යි. ප්ලැටිනම් එකේ මම රිවිෂන් 5ක් විතර දාගන්නම්. දාගෙන මම ඒකේ ඕඩර් ප්‍රයිස් එක ඩොලර් 50ක් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අහලා තියෙනවා තව යටින් තියෙනවා එක්ස්ට්‍රා පාස් ඩීල්. ඒ කියන්නේ බේසික් එක දවසකින් කරනවා නම් මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඒක ඇඩ් කරගන්න නැතුව මම මෙතන සෝස් ෆයිල් එක, ඒ කියන්නේ බේසික් එකේ සෝස් ෆයිල් එක වුණා මම ඩොලර් 5ක් වෙනම ඇඩ් කරගන්නවා. ඊට පස්සේ සේව් ඇන් කන්ටිනියු දෙන්න. හරි, ඊට පස්සේ තමයි ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න තියෙන්නේ. හරි, මම ඉස්සෙල්ලා ඔයාලට කලින් පෙන්නවා වර්ක් ෂීට් එක මම මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක හදාගත්තා. මම ඒක මේ විදිහට කෝපි පේස්ට් එකක් දාගන්නවා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකට. මම මේ විදිහට මගේ ඩිස්ක්‍රිප්ෂන් එක හදලා මම මේ විදිහට අපිට හයිලයිට් වෙලා පෙන්වන්න ඕන ටික මම මේ විදිහට සිලෙක්ට් කරලා ඒ ටික බෝල්ඩ් කරගන්නම්. ඊට පස්සේ Amazon product listing කියන එක මම මේ විදිහට හයිලයිට් කරලා පෙන්වන්නම්. ඊපස් මම මෙතන මගේ gig එකෙන් දෙන සර්විස් ටික මේ විදිහට bullet point add කරලා සර්විස් ටික මේ විදිහට add කරගන්නම්. ඊට පස්සේ මෙතන මම ෆයිල් ෆෝමැට් ටික චුට්ටක් highlight කරගන්නම්. ඊට පස්සේ මම මේ point දෙක අනිවාර්යයෙන්ම highlight කරගන්නම්. ඊට පස්සේ මම මේ point දෙක bold කරගන්නම්. bold කරගෙන මම මෙතන ඇඩින් thank you කියලා type කරගන්නම්. ඊට පස්සේ මෙතනින් අපිට keyword ටික මම මේ විදිහට ටයිප් කරගන්න පුළුවන් ඕනනම් ඔයාලට අවශ්‍ය හැෂ්ටැග් එක ගහලා. හරි, මේ විදිහට මම කීවර්ඩ් ටිකු මේ විදිහට ටයිප් කරගන්නම්. හරි, ඊට පස්සේ දැන් මෙතන තියෙනවා FAQ @ FAQ. FAQ කියන්නේ question and answer. කියන්නේ දැන් ඔයාගේට කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ඔයාට chat කරන්න කලින් එයා නිකන් gig එකේ description එක කියවලා parcel එකට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් normal ඒ කියන්නේ දැන් කස්ටමර් කෙනෙක් අපෙන් අහයි කියලා හිතන question and answer ටිකක් අපිට add කරගන්න පුළුවන් ඕන ගානක්. ඒ කියන්නේ මම මෙතන දැන් ඇඩ් කරගන්න දැන් සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක් නිකන් දැන් මම ප්‍රොඩක්ට් එක කියන්නේ ප්‍රොඩක්ට් ෆොටෝ ගැවි කියන්නේ දැන් පීවුවතින් එතකොට දැන් කස්ටමර් හිතන්න පුළුවන් මෙයා මොන වගේ ප්‍රොඩක්ට් ෆොටෝ ගැවිද කරන්නේ මොන වගේ අයිටම් ගැනද කරන්නේ කියලා. මම එතකොට ඒ විදිහට ක්වෙස්චන් එකක් දාලා ඒකේ මම ආන්සර් එකත් ඒකෙම ඇඩ් කරගන්න. ඒකට දැන් ඔයාට ඒ කියන්නේ හිතලා ක්වෙස්චන් ටිකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් chat gpt යූස් කරලා වුණත් ක්වෙස්චන් ටිකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මේකට chat gpt යූස් කරලා ක්වෙස්චන් එන ආන්සර් ටිකක් හදාගන්න මේ විදියට. හරි, ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මේ විදියට ආන්සර් ටිකක් අපිට chat gpt එකෙන් දෙනවා. මම ඒකෙන් අපේ gig එකට ගැළපෙන ටිකක් මම තෝරගෙන මේ විදියට ක්වෙස්චන් එන ආන්සර් එකට ඇඩ් කරගන්නම්. මේ විදිහට දැන් මේකේ දැන් chat gpt එකෙන් දෙන gig ඒ කියන්නේ question and answer පහම අපේ gig එකට ගැලපෙන්නේ නැහැ. ඔය gig එකට ගැලපෙන question and answer ටිකක් තියෙනවා නම් විතරක් ඒ ටික තෝරලා ඔයා මේ විදිහට ඇඩ් කරගන්න. හරි, මම මේ විදිහට තුනක් ඇඩ් කරගත්තා. ඇඩ් කරගෙන ඊට පස්සේ දිනා මම දැන් save and continue කියලා.
අන්නේ සේවයෙන් කන්ටිනියු දුන්නාට පස්සේ මෙන්න මෙතන array එකක් එනවා description content exists used for the team amazon හරි මේ විදිහට array එකක් ඇවිල්ලා තියෙනවා මෙතන මෙතන මේ array එකෙන් කියන්නේ amazon කියන name එක ගොඩක් ඒ කියන්නේ අපේ description එක use කරලා දෙනවා කියලා මේ විදිහට ඒකේ amazon කියන එක එකක් විතර මම අයින් කරලා බලන්න කොහේ හරි හරි මේ විදිහට මම white background කියන එකේ amazon style කියන එක අයින් කරගන්නම් හරි ඊට පස්සේ අපිට continue කරන්න පුළුවන් හරි ඊට පස්සේ අපි continue කරාට පස්සේ අපි ඊළඟ setup එකට යනවා අන්න ඒකේ තියෙන requirement ඒ කියන්නේ ඔයා ඒක දැන් ඔයා order එක ගද්දී ඔයා customer ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන්නේ බලාපොරොත්තු වෙන customer ගෙන් අපිට order එක කරන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා ඒක මට අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ customer එක product image අවශ්‍ය වෙනවා ඒ වගේම customer මොනවා හරි දෙයක් කියනවා නම් ඒ කියන්නේ image එක ඒ කියන්නේ type කරන්න ඕන දේවල් විස්තරයක් පොඩි තියෙනවා නම් අන්න ඒ දෙක අවශ්‍ය වෙනවා ඒක මම මෙතන ඉස්සරවම දාගන්නම් product image file කියලා අන්න ඔය ඒක දාලා මතකරුව මෙතන දැන් ඔයාගේ තියෙන pre text කියලා text කියලා තිබ්බොතින් customer ට image file එකක් ඔයාට එවන්න විදිහක් නැහැ කියන්නේ ඔයාගේ order එක place කරද්දි image file එකක් add කරන්න විදිහක් නැහැ අන්න ඒක මෙතන අනිවාර්යෙන් මතක ඇතුව pre text කියන එක attachment කියන එකට add කරගන්න හරි ඊට පස්සේ මම මේ විදිහට තව එක පොඩි එකක් ඇඩ් කරගන්න set how do you want කියලා. ඒක ප්‍රී ටෙක්ස්ට් කියලා දෙන්න. එතකොට එයාට අවශ්‍ය දේවල් ඒක ටයිප් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ save and continue දෙන්න. ඊට පස්සේ තමයි තියෙන්නේ මෙතන gig image ටික ඇඩ් කරගන්න. ඒ gig image ඇඩ් කරගද්දී තමයි ඔයා අනිවාර්යෙන් gig image එකට metadata ඇඩ් කරගන්න SEO කරගන්න ගොඩක් උපකාරී වෙනවා. ඒ gig image වලට metadata ඇඩ් කරන හැටි. මගේ channel එකේ බලා ගන්න පුළුවන් මම ඔයාලට metadata ඇඩ් කරන හැටි වීඩියෝ එක දාලා දෙනවා. අන්න මේ වීඩියෝ එක බලලා ඔයාගේ image එකට metadata ඇඩ් කරගන්න. හරි මම මේ විදිහට මගේ image තුනක් මම හදාගෙන තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒ තුන මේ විදිහට මම metadata ඇඩ් කරගෙන තමයි තියෙන්නේ image තුනටම. හරි ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාගේ වීඩියෝ එකක් තියෙනවා නම් වීඩියෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. මන්ද මගේ gig එකට මම වීඩියෝ එකක් ඇඩ් හදාගත්තේ නෑ. image ටිකුයි PDF එකකුයි විතරයි හදාගත්තේ. ඔයා වීඩියෝ එකක් හදාගන්න නම් ඔයා ක්‍රියේටිව් විදිහට ඒ වීඩියෝ එක හදාගන්න. එතකොට වීඩියෝ එකයි image 3යි PDF එකයි 4ම තියෙන එක කියන්නේ ඔයා gig එක තවත් SEO වෙන්න උපකාරී වෙනවා. තප්පර 30ක වගේ ක්‍රියේටිව් වීඩියෝ එකක් හදාගන්න පුළුවන් නම් ඒක ඔයාට ගොඩක් උපකාරී වෙනවා. මම මේ විදිහට මගේ gig එකේ මම image ටික විතරයි හදාගෙන තියෙන්නේ. image ටිකයි PDF එකකුයි විතරයි. මම මෙතන මම image ටික මේ විදිහට ඇඩ් කරගන්නම්. හරි ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ප්‍රයිමරි කියලා තරව කඩලා තියෙනවා. ඒ ප්‍රයිමරි කියන්නේ ඔයා gig එකේ ඉස්සරවම පෙන්වන image එක තමයි ප්‍රයිමරි කියලා තියෙන්නේ. ඔයාලට දැන් මේ ටික ඕනනම් මාරු කරගන්න පුළුවන්. මේ ප්‍රයිමරි කියන එක ඩිලීට් කරවතින් දෙවෙනිට තියෙන image එක තමයි ප්‍රයිමරි එක විදිහට ඇඩ් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඒ image එක අය වෙනම දෙවෙනිට ඇඩ් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරවතින් මෙතෙන්ට ඔයා gig එක පබ්ලිෂ් කරපු ගමන් ඒ වීඩියෝ එක ඔයා gig එකේ පෙන්වන්න. මොකද ඒක මේ Fiverr එකෙන් මේ කට්ටිය වීඩියෝ එක රිව්යු කරලා ඉවරලා තමයි ඒ කට්ටියගේ rules and condition වලට ගැලපෙනවද කියලා බලලා තමයි මේ වීඩියෝ එක ඇප්සෙට් කරන්නේ ඔයාගේ gig එකට. එතකන් ඔයාගේ gig එක පබ්ලිෂ් වෙලා තියෙනවා. ඒක rules and condition වලට ගැලපෙනවා නම් ඒක ඒ කියන්නේ පොඩි වෙලාවකට ඒ වීඩියෝ එක ඇප්සෙට් වෙනවා. හරි ඊට පස්සේ මම මේ විදියට මගේ PDF එක මගේ මේකට මගේ gig එකට මගේ PDF එක ඇඩ් කරගන්නවා. ඒ කියන්නේ PDF එක ඇඩ් කරන එකෙත් වාසි තියෙනවා ගොඩක්. ඒ කියන්නේ කස්ටමර්ට බලා ගන්න පුළුවන් ඔයා කරපු ඔයාගේ වැඩ මොනවද මෙහෙමයි කියලා. හරි දැන් මට මෙතන බලා ගන්න පුළුවන් මෙතන PDF එක දාන්න පුළුවන් උපරිම මෙගාබයිට් දෙකක ෆයිල් එකක් විතරයි. මෙගාබයිට් දෙකට වඩා වැඩි එකක් දාගන්න බෑ. දැන් මගේ ෆයිල් එකේ තියෙනවා මෙගාබයිට් 2.42 කොහෙද? මම ඒක චුට්ටක් කන්වර්ට් කරගන්නම් මේ විදියට. හරි මේ විදිහට මම හදාගත්ත PDF එකක් තියෙනවා. ඒකත් මම මේ විදිහට ඇඩ් කරලා සේව් වන් කන්ටිනියු දෙන්නම්. හරි ඊට පස්සේ මෙතන තියෙනවා පබ්ලිෂ් gig කියලා. ඊට පස්සේ මම මගේ gig එක මේ විදිහට පබ්ලිෂ් කරන්නම්. පබ්ලිෂ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා gig එක මේ විදිහට පබ්ලිෂ් වෙලා තියෙනවා. ෆයිව් එකේ gig එක පබ්ලිෂ් කරද්දි මෙන්න මේ සෙටප් ටික තමයි අනුගමනය කරන්න ඕනේ. ඔය සෙටප් ටික අනුගමනය කරද්දි මම අර කියපු විදිහට ඉස්සරවම ටයිටල් එක හදාගද්දි ඔයා
අනිවාරම උඩම තියෙන පස් පේජ් එකේ තියෙන ටයිටල් 10ක් විතර කොපියක් කොපි පේස්ට් එකක් දාගෙන ආගේ වර්ඩ් ෆයිල් එකකට ඒකෙන් ඒකේ හොඳ කීවර්ඩ් ගොඩක් ඇඩ් වෙන ටයිටල් එකක් හදාගන්න ඒ වගේම ඊට පස්සේ ඔය ඉමේජ් එකට මෙටා ඩේටා ඇඩ් කරගද්දි මගේ කලින් වීඩියෝ එකේ දාලා තිබ්බ මෙටා ඩේටා ඇඩ් කරගන්න හැටි අන්න ඒ වීඩියෝ එක බලලා මෙටා ඩේටා ඇඩ් කරගන්න ඒ වගේම අර ෆයිව් එක්ස්ටෙන්ෂන් එක දාගෙන වාට කීවර්ඩ් ටික බලා ගන්න පුළුවන් අන්න ඒ විදිහට ඔය ෆයිව් ගිග් එක දාලා පුළුවන් තරම් 24 hours ම ඔන්ලයින් ඉන්න ඔයාලට අනිවාර්යයෙන්ම ඉක්මනටම ඕඩර් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව මගේ channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් 5 video එකකින් හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.